ඇත්තෙන්ම අපිට මේ රටේ අවශ්‍යතාවයක් තමයි මේ අද එතුමා ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙච්චර කාලෙකට මේ රට අවුරුදු 70ක් තිස්සේ මේ සූරාකාපු දූෂිත ආණ්ඩුව දෙකම පළවහරින්න ඕන මේ අවස්ථාවේදී ඒකට ඒ සඳහා මතුවෙච්චි මන් දකින විදියට අපේ රටට පහළ වූ වීරයෙක් කියලා හිතන පුළුවන් අද වර්තමානයේ. ඔව් ඇත්තම ජනතාව අතර ඒ වගේ සැකයක් මතුවෙලා තියෙනවා මේ සම්බන්ධව. හේතුව පෞගේ අතීතය ගත්තාම එවැනි නායකයෝ තමයි මේ රටේ බිහි වුණේ. කියන්නේ එකක් කරන්න එකක්. නමුත් මං හිතනවා ඉදිරියට නාගානන්ද වගේ මහත්යෙක් ඒ වගේ දෙයක් කළා අපිවත් රට සවටන එකක් නැහැ කියලා. මොකද එතුමාට සද්ධර්මය අනුව කටයුතු කරන පුජ්‍යලයෙක් මම පෞද්ගලිකව දන්නවා. එතුමා හැමදේම අත්හැරලා තමයි මේ දේට පිවිසලා තියෙන්නේ. ඒ වගේම අතීතයේ ඉදිරියට අනාගතයේදී ජම්සි බලාපොරොත්තු එතුමාට ඇත්තේ නැහැ. එතුමාට තියෙන එකම අභිප්‍රාය මේ රට වෙනසක් කිරීමට, මේ රටේ ශ්‍රී ලාංකේය ජනතාව නගා සිටුවීමට මේ මහත්තයට අවශ්‍යතාවය. ඒක නිසා මම විශ්වාස කරනවා එතුමා ගැන විශ්වාසය තබා ගන්න කියලා හැමෝටම. මම මේ අවස්ථාවේ ජනතාවට කියන්නේ ඇත්තෙන්ම මේ වෙලා තියෙන ව්‍යාකූල අවස්ථාව රට මහා ආගාධයට පත් වෙලා තියෙනවා. මොකද අපි දේශපාලනය කරලා හොඳ බලපුරුද්දක් තියෙනවා. නමුත් එකම කිසිම නායකයෙක් මේ රට ගැන උනන්දු වෙලා රට ජාතිය ගැන හැඟීමකින් වැඩ කටයුතු කරපු අය නෙමෙයි. මේ රට ගොඩනගන්න පුළුවන් මිනිස්සු හිටියා. නමුත් ඒ අය අපිට අහිමි වුණා යම් යම් අවස්ථාවලදී. නමුත් මේ අවස්ථාවේදී මම දකින්නවා නාගන්නන් මහත්තයා අපිට පහළ වෙච්චි දේශපාලකගේ විදිහට. ඒක නිසා එතුමා ගැන විශ්වාසය තියලා ඉදිරි කටයුතු කරන්න කියලා මම ජනතාවෙන් ඉල්ලා සිටිනවා.